ඉතින් පරිගනක තාක්ෂණයට හිතවත් ඔබ දන්න කරුණක් තමයි පසුගේ සතිදේ කැනීම එකකුත් නෑම්බර් හතරවදාා දිනේදී ඉන්ටල් සමගම් විසින් ඔුන්ගේ නවත්තම ටවල් ජෙනරේෂන් ඇල්ඩල්ලෙක් මකරපස්ස් වෙල්ද පල නිකුත්තුීම සිද්ධ කලා. මේ සබන්ධෙන් දෙදහස් විේක ආකිටෙක්ෂර් ඩේ නැති වුන් සමලුවේදීත් ඔවන් අහස් දක්වා තිබුණ කොහොම එතත් මේ වෙෙන්දපල්ට නිකුත්තිම තමයි මේ සතියේදී සිද්ධ වනේ. ඉතින් ඔබ දන්නවා. පස්සුගේ වසට හය පමණ කාලයක් මුුල්ලේම ඉන්ට සමමාගම නිෂ්පාදනය කලේ විදෝ ජෙනරේෂනල් මයිකපොස්සෙස් නමුත් ඔන්න්නේේ ඳහහා භාවිතා කලේ එකම ලිතෝග්‍රෆි තාක්ෂණ ඒකයන්නන්නේ 40 නැනෝමීට තාක්ෂණ. නමුත් ඔුන්ගේ තරංකාරෙක් වෙන ඒMD සමාගමට නම් හැකිව ලැබුණා සෙන් නැනෝමීට දක්වා ඔවුන්ගේ තාක්ෂණය වර්ධනය කර ගන්නට. ඉතින් ඉදල් සමාගම තරමත් දුටමේ. ගේෙන් ඔසු බැසීමට ලක්වුණ මේ කාරණය හේතුවෙන්. කෙස නමුත් මේ අවස්ථාව වෙදි ඉන්ටෙව නමින් අලුත්ම තාක්ෂණයක් කඳන්වා දෙමින් ඔවුන්ට හැකිවක් ලැබී තිබෙනවා සෙව නනෝමීට සඳහ යොමු වීමටද. නෑ නමුත්හෙන් නැනෝමිට සඳහා යොමුවීමට කලින් තිබූ 40 නැනෝමිට තාක්ෂණයෙන් වර්ධනයක් ලෙස ඉදිරි පියෝරක් ලෙස එ නනොමිට සඳහ යොමු වීමට හැබැයි ඒකටම ුපෆින්න මරි තවත් තාක්ෂණයක් අනුබද්ධ කොට තිබෙනවා ඉතින් මේක තමයි මේ ඉන්ටෙල් සවන් කියන අලුත් තාක්ෂණයෙන් ඔවුන් ලෝකට ලබාදීමට උත්සාහ කරලා තිබෙන්නේ. ඉටන් මේ තාක්ෂණයෙන් සපිරුණු ඉන්ටල් සමාගමෙන් ලෝකෙට අලුතෙන්ම මේ සතියදී නිකුත් වුණු තාක්ෂණය හමත්නතමේ අලුත්ම මයික්‍රප්‍රස්සයක වෙන ඉන්ටෙල්වල් ජනෂන් ඇල්දලෙක් මයිකපස්සර්ස් ගැන තමයි අද්‍යවසේදී අපේ කතා භයමුවෙන්න ඉතින් රැඳ ඉන්න මේ එක්ස්ට්‍රක්ට තින්ම ඉන්ටල් අලුත් ජනරේශන් එකේ ප්‍රල් ජනන් මයික ප්‍රස සම්බඳදෙන් කතා භාකරද්දි පලවෙනි වැදගත්ම කාරණය වෙන්න. ඔවුන්ගේ අලුත්ම අලුත් හයිබරිට් තාක්ෂණය. ඔගොල දන්න වාහනයක් ගතුත් අපි හයිබරි් තාක්ෂණය කියල කියන්නේ ඉදනත් භාවිතා කරන නමුත් බැට්‍රියත් භාවිතා කරමින් මෙ තා එකතුක් භාවිතා කරන වාහනයක්. මෙහිදීත් ඒවගේ මදයක් තමයි සිද්ධ වෙන්නේ මේතාකල් ලබට ලැබනේ එකම ජාතියේ කෝස් අඩංගු මයික පcess. න්නම් මයික පස එක ගත්තොත් එක ඇතුළේ කෝස් කිහි පැත් තියනවා දැන් කලින් ජෙනරේෂන් ගත්තොත්ඒ පෙන්ටියම්ගේ ගත්තොත් සිගල් කෝ පසර් මයිකසේ එකල තිබුණ එක කෝ එකයි හැබැයි දැන්වෙද්දිී ඉට පසය ඩුවල්කෝ කෝඩෝ3 මේ විදිට මල්ටිකෝස් ඇවිල්ලා තියෙනවා කෝස් දෙකක් හතරක් අටක් තිිස් දෙකට හතරදන් තියෙනන මෙතන් දියු සිද්ධ කරලා තියෙන මේ කෝස් කා්ඩ් දෙක්කට බෙදා වෙන් කිරීම. කෝ කාන්ඩයක්කවන් හඳුන්වන්නේ පීකෝස් යන නාමයෙන් ඒ යන්නේ පොෆෝමන්ස් කෝස් මේ වතමයි වැඩිපුරම පොෆෝමන්ස එක අවශ්‍ය වෙන හයිරික්වර් තාස්කවලට භාවිතා කරන්න ඔගොල්ල ගත්තුත් ්‍රියල්ටයිම් හයිඩ මන්ඩින් ටස්ක වන්න නොය ෝකයේගේමී 3D මඩලින්න් හෙමත්ත් නම් ඇඩබි පපලිකේශන් එක හෝ අපි එන්කෝඩ් කරද්දි ඒ වගේ දේකට අවශ්‍ය වෙන රියල්ටම් ටාස්හැමරිත්ම ගමන් කරන්න මේ පීකෝස් වෙතට. එකොට තවයි එකක් තියෙන ඊකෝස් කියලා ඒවට කියන්නේ එෆිශන්සි කෝස් මේ වසාමන්නේ බැග්‍ර් ටස් බව් එකක් රන් වෙන්න ඊමල් එකක් එනවනම් ඒ වගේ සුළු සුළු දවල් සඳහා භාවිතා වෙන්න මේ එෆිශන්සිකෝස් මේ ආකාරෙන් ඔවුන් මේ කෝස් කණ්ඩනය කිරීමක් සිද්ධ කරලා තියෙන කාණ්ඩ් දෙකකට ඒත් එක් ම අපි දන්නවා මේ ඉන්ටල්ලගකිෙනන හයිප ත්‍රඩින් කියලා තාක්ෂණැ එකය කැන එක කෝයගක් ගත්තා මල්ටපල් ත්‍රඩස් තියනවා හැබැයි මේ අවස්ථවිදි මේ කෝවල්ට විතරයි ඩුවල් ත්‍රඩන් එන්නේ ැන ත්‍රඩ් දෙ එකක් එන්නේ පකෝස් සඳහා පමණයි ඊකෝස් ගත්තොත් ඊකෝස්වල්ට එන්න සිංගල් ත්‍රඩ් එකක් විතරයි උදා හරණකට ඔගුල් ගත්තොත් ඉන්ටෙල්වල් කිය වගේ ප්‍රටස එකක් ඒ ඇතියෙන්නේ පීකෝස් අටයි ඊකෝස් අටයි ඒ කැන සම්පූර්ණ එකතු විඩට මයිකපොස්ස එක ඇතුළේනවා කෝස් දාසයක් එතුකොට ත්‍රඩ්ස් කියයක්ක් නවද පීකෝස් අටට එක කෝක්කට ත්‍රඩ්ස් දෙක ගානේ ් දාාසයක් එෙනවා. එතකොට ඊකෝස් අඩට එකකෝයක්කට තරෙඩ් එකයියෙන්නේ. ඒ අනුව ත්‍රඩ් අටයි. එකතුව මුළු ප්‍රොස්්ස එකම ත්‍රෙඩ් විසි හතරයි. ඒ අනුව කෝස් දාසයයි, ප්‍රඩ්ස් තිස් දෙගයනෙේ ්‍රඩ්ස් විසි හතරයි. මෙක ඉතාම විශාල වෙනසක්, ඒත් එක්කම මේක තුලින් ඉන්ටල් සමමාගමට හැකියාක් ලැබිලතිෙන පව මැනේශමන්් එක ඉතාමත්ම හොඳ අන්දමෙන් සිද්දර ගන්නට. එවාගේම පොෆෝර්මන්ස් අවශ්‍ය තයින්වල්දිී ඒ රයිට්ටාස් එක හරිටම අඳුනාගෙන, යි කෝයක යම කිර හැකව ට ලැබි තින ඉති නොල්ලට ප්‍රශ්න තුවන්නපුලන් ොද චිප්ික සින් යම්කිසි ටාස්කයක් හරියට අඳුනගැෙන පීකෝය එකකට හෝ ඊකෝය එකකට යමු කරන්න. මේ සඳහත් ඉන්ටෙල්ල විසින් නවතම තාක්ෂණ කඳුන්වාදීලා තියෙනවා ඉන්ටෙල් ත්‍රෙඩ ඩිරෙක්ට දිහට. ඒ කියන්නේ මොනකෝයකටද මොන්න ටර්ස්කදේ අන්න ඕන කියන එක ඩිරෙක්් කරන කෙන තමයිඉන්ටල් ඩ ඩෙක් එයනිත් උදාහරනයයක් විදිට අපිහිතම ඔගොල කම්පියට එක කඕන් කරල එක දෙතුම් පලක් ්‍රි්‍රේස් කරන. මේ ඔන්වීම බක්ග්‍රාවන්්ටස්ටි රන්වීමයි මේ දේවල් සඳහ භාවිාවවෙන්න ඔගුල්න්ගේ ඒකෝස් එකක්විට භාවිතාවනා කියලා පිහිමු. ඔගොල්ගේ අපිහිතම පකෝ ඩයි Eකෝ සටයි තමයි තියෙන්නේ. මේ මයික පොසේේවල් ඒකත්තම ගොල භාවිතා කරන්න. එතකොට ඊ පසේ ඔගොල්ල කරන්න ගේ මේ එක කාන් කරනවා දැන්ගේ මේ ෙියල්ටයිම් හෙව පිේෂන් එක. ක සම්පර්යම යොම වන්නේ ඕගොල්ලන්ගේ පිකෝස් වල්ට පි මෝගල්න්ගේ පකසටේ පිකෝස් හතරක් මේකට කැසිියම් වුණ තකට තව හරක් හිස් තියන. ඇ ඔොල ගේමක පලේර කර ඉඳලා මේක පෝස් කරලා ඔගල්ලට අවශ්‍යන ස්ත්‍රීම් කරන්න ඉති නොගොල ඔබිය පිේෂන්න එකත් ඔන් කරලා ්‍රීම තුොන්රලා ඔන්න ත්‍රීම් කරන්න ගන්න මේක ත්‍රියල් ටයිම් හැව පිේෂන එකක් මේකත් යන ඔන්න තුර ච් පක සතරය ඔන්න තවදක් ිල්ලන පි ගලන්ගේ පිකෝස ිල්ල තිය. ග ටස් ක්කමරන් ව ඒකෝ වලි. ඔය අත තුොර ික් ්ලේ කල ඔොල්ල අන්ි දෙදනමගේ මේ පෝස් කරලා මේ ස්ට්‍රීමින්ක් නවත්තන්න. ස්්‍රීමික් ්ි එක පෝස් කරලලා ඔගොල්ලෝ මනිමයිස් කරලා අයිගේමක කිසිම් කරලා ලේකරගෙන යනවා. එතකොට මොකද වෙන්න අකෝස් වල්ට තිබ ස්්‍රීමිං ඇ් එක දැන් අයිඩල් වෙන. එකන එක්තරාදුරකට නිද්‍රරශීලී වෙන. මේක අදරගන්න න්ටල් ්‍රෙඩ ඩයිෙක්ට වින්. ඔවුන් සිද්ධ කරන්න මොකද. ල් ඇත්ත එක්ට අපරාදේ පකෝස් වගේට මේක යමු කරලා තියෙනෙ. ඒක නිසා ඒයිල් ටාස්කත් හැවිටාස්කයක් වුණ දැන් අයිටල් ලින්නේ ඒක යමුකරන Eකෝස් වල්ට.ඉති ආත් තෝගොල්ල මේක ස්ත්‍රීම් කරන්න පඩන් ගතත් ඒ අස්ථායේද මේක Eකෝයෙන් අයත් Eක එකකට යමුකිරීමක් සිද්ධ වෙන මේ වගේ නැවුම් තාක්ෂණයක් භාවිතා කරනවා ඉන්ටල් සමාග විසින් මේ අවස්ථායේදීම පකෝස් සහ Eකෝස් අතට අන්තර් සම්බන්ධය තබාගන්නට ඒවගේම හරි ටාස් එක හරි කෝ එකට යොමු කරන්නට එකක තමයි ඉන්ටෙල් ත්‍රෙඩ ඩිෙක්ට නැත්නම් ත්‍රෙඩ ඩයිරෙක්ට කියම හිද ඳුුවන්න්නේ ඉතින් මේ තාක්ෂණයේද යෝගලන්ට කිවත්වගේ මේ කෝස්් සංඛයාව දෙකට බැදීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ අනුව ත්‍රෙඩ් සංඛ්‍යාව වෙනස් වෙන එත් එක්කම හැමතිස්සෙම ටාස් එක යන්නේ ඒට අදාල හරිම කරන කෝ එකට. එත් එක්කම අපි දෙවනි කාරණය සම්න්ධයෙන් කතා හ කලොත් අලත්ම අලුත් සොට් එකක් ඇරතය තමයි මේ චිප් එක. වෙල්දපොලට කුත් වෙන්න ඒට කියන්නේ FFC LGA700 කියලා. මෙ700 සොකට් එක කලින් තිබ්බගේ සමජචත්‍රශ්්‍රකාර සොකට්ටකක් නෙවෙයි මේක උසින් ගත්තොත් මිම හ පහක්නහලින් මලිම ති සදශම් පහක්. ඉතින් තරමත් දිගටි රුජකෝනාෂට්‍රාකාර මයික්‍රපොස්සේ එකක් තමයි. ඒ කාර සොකට් එකක් තයි මේ700 කියලා කියන්න ඉතින් පැදිලිව ඔගුල් අවද නම කරන්නන්නේ කූලස් ගන්නවනම් විශේෂෙන් මඔගුල්ල ගන්න ඉන්ටල් කූලස්න ප්‍රශ්නක් වන්න හ මේ කරම ඩෙඩිකරට් කූලසි700 සඳහම වන්න හැබයි ඔගුලු තෙට් පාටි කූලස් නම් මියස් කරන්නන්නේ විශේෂය නෙක්ස්ට වන්න පුළලුවන් නෙක් ට්‍රකන් වගේක් වන්න පුලන්නත්න වෙන ්‍රාන්්ඩක් වන්න පුල ඒ අවස්ථයිඇති බලන්න මේ ොඩාක්මකූලස් පොසස් හිපි එකට භාවිතා කරන්න හැකිියාවක් තිබෙන කූල සැක් බලන්න 1700 කියන සොකට් එකත් මේ කූලයක සපෝට් කරනවාද කියන කාරණය. ඉතින් මේ ඉතාම වැදගත් කාරණයක්. තුන් වැනි කාරණය මදබෝඩ් සපෝට් එක. ඉතින් දෙ කියනෙ සොකට් එක අලුත් නම්. මයික්‍රප්‍රසයේ සයිස් එක වෙනස් නම්. කොහොමද පරණ මදබෝඩ් එකට මේසිට කරන්නේ. කිසි මාකාරය හැකිියාවක් නෑ. න දබෝඩ් ක් සිට් කරගන්න ඕගොල්ලන්ට වල් ජනේන් ඇල්ඩලක් ප්‍රොසේටයන් අවශ්‍යනම් අනිවාරයම ඕගොල්ලන්ට අලුත් මදබෝඩ්ඩ එකකටයාමට සිද්ධ වෙන. මේ සඳහත් අලුත්ම වූ මදබෝඩ් පෙලක් ඉන්ටෙල් සමාගමේ සිහ කියෙන චිපසේ සිීරිීස් එකක අර්තේ විඳ මද බෝඩ් නිෂ්පාදකයන් විසින් පසුගේ සතිකිහි පේද පසුගේ දදින කිහිෙේද ෙල්ද නිකු කිීම සිද්ද කලා. ඒේම අපි තේ සම්න්ධෙන් විඩියක්කොට ගෙනාව එ එස්සයි සමාගමේ මේ මදබොඩ ොල්ඩ කන Z90 කිය මදබෝ් පෙල සම්බන්ධයෙන් ඒවගේි බොහමත් එෙක්මනින් ඉදියේ ද ඩියක් නිකු කරනා අසු සමාගමෙන් ගෙනවා. ඉතාමත්ම ප්‍රබල Z690 ඔවන්ගේ මදබෝඩ් පෙලයක්. ඉතින් මේ සම්බන්ධනුත් ඔබට ඉදිරි වඩියෝස් සමගෙ තුනොත් කරුණුකාරණා දැන ගැනීම හැකියක් තිබෙන. ඉතින් කොහ මොත් අනිවාරයෙන්ම ඕගල12ල් ජන ඇල්ලෙ පොස්සෙක් යනවනම් අ නිවාරයෙන්ම අදාධනයම කරන්නට අවශ්‍යයි. Z690 මද බෝඩ් එකක් කුම නොෝ මද බෝඩ් නිෂ්පාදකයගගෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන් Intelෙල් චිපසසි එකට අනුකූල. ඉතින් ඒක අනිවාරකාරණයක් නත්නම් ඔගලන්ට මේ චිප් එක නත්නම් මේ මයික්‍රපොස්සයක මේ සප එක සීත් තර ගැනීමේ සහ මේක සපෝට් කිරීමේ හැකියාවක් නැහැ. හතරනිකාරණය මේ මයික්‍රපොස්සයක සපෝර්්ල අලුත්ම අලුත් තාක්ෂණයන් මොනවාද. ආනිවාර්යෙන්ම ඉතාමත්ම පැහැදිලියොම හැම දෙ නම්ගේ අව ධනමු කරන කාරනයක් DDRෆ තාක්ෂණය සම්බන්ධයෙන් සපෝට් කරන ලෝකයේ පලම්වෙනි මයිකපොස්සය එක. ඒක යන්නේ DDR5රම් එක කිය කරනවා නම් ඩිෆෝල්ස් පිඩක ඔගලන් ළඟකාර ගනීම හැකික් තියෙනවා හාස් අටමH. DDR4කුත් මේක පවච්චි කරන්න පුළො විශේෂෙන් උගුලන්ට මේක මේ දකින්නට ලබෙන්නේ මේ තාක්ෂණය අතර ඉදිරි පින්මක් නිසා. තාක්ෂණයකින් තවත් තාක්ෂණයට යමුුවීමක් මාරුවීමත් තමයි දොස්ස ජනරේෂන් එකත් එක සිද්ධ වෙන්නේ ඒක් නිසාම තමයි DDR5 භාවිතා කරන්නත් පුළුවන් මේ චිප්ට එකත් සමඟ DDR4ෝ භාවිතා කරන්නත් පුලුවන්. හැබැයි ඒක හරින මදබෝඩ් වෙන වෙනම තමයි එන්නේ. උදාහරනයක්ිවිට ඔගුල් අන්ට බැහැ DR5රම් cardඩ් එකයි DR4රම් cardඩ් එක එක මදබෝඩ් එක ගහලා ඒකෙ මේ පොස්සයක කරන්න කරන්න ෆෙල් ජෙනරේෂන් පස්සේ එක සිීට් කරන කිසිම මදබෝඩ්ඩ එකක් සපෝට් කරන්න නැහැ. D4ෝ සහ DDR5 කම්බිනේෂන් එකක් යස් කරන්න. එක්ක ඔගුලු DDR4ෝල්ට යොමුුවෙන්න්න ඕනේ එක්ක DDR5ට යොමුෙන්න්න ඕන. හැබයි මේදක ඕනෙක් ඔගලන් ොමුුවෙන්ඩ පුළුව ඕොගලන්ට චොයි එක තියෙනවා. අපි සිංහලෙන් කියනේ දොන්නන් දම් සිමන්න සිමන් කියලලා ඒහ වගේ තමයි ඉන්ටල් සමමාගය මේ තාක්ෂණයත් එක්කො DR4ෝ එක්ක DDR5 හැබ DD4ෝ සහෆල් කම්බිනේෂන එකක් බෑ ඕක තමයි පැල ඔගුල තේරු ගතයතු රණය. කොහමොත් DR4ෝ ගත්තුොත් ඕගොලන්ඩ පුළුවන් ිෆෝල්පඩ් එක මෙගහත් තුන්දස් දෙසක් පමණුවෙනක ලබා ගැනීමට. හැබැයි මේ ස්පීඩ් DDR4ෝල්ද තුන්දස් දෙසිිය වුනත් DDR5දි හස් අටසිය වුනත් මේක්‍ර සීමාවෙන් අවශ්‍යන ඕගල් අංග්‍රම් එක ඉන් Intelෙල් එක්්‍රීම් මෙමරි පෝෆයිල් වලට සපෝට් කරනවා නම් මෙන්න මේ මයිකරොස්ස එක සපෝට් කරනා ඉන්ටෙල්ක්MPක්්‍රීම් මෙමරික් පරොෆයිල් 3.0 කියන ජෙනරේශන් එකට 3.0 කියන තාක්ෂණයට. නවාර ගොලට රන්න තින යිෝස්සල් ල එකක නේබල්රගෙන ඕගොල්ලන්ට මීට වඩා විශාලූ කොක් පීඩ එකක ්‍රැම්මි එකේ ළඟාරගැීම හැකවතියවා. ඉතින් රැම්ම එක ලොක්ස් පීඩක් ගැන වැඩිදුර රන දරගට අවශනම් ඕගොලන්ට පුලන් පහතින් අප ඒ වඩියගත් නරබන්නට. එතකොට DDR5 විතරද නෑ DDR5 විතරක්නවේ ලෝකේක් 5. සපෝට් කරන ප්‍රත්ථම ඉන්ටෙල් චිප්ප එකක වෙන්නත් මේ ටල් ජෙනරේෂන් ඇල්ඩ ලෙක් පොස්සේකම තමයි. ඒ කියන්නේ ඕගුල්න්ට පුළුවන් P 5.0 සපොෝට් කරන ටෝරේෂ්දිවයිස එකක් එහමත් නන්නම් ග්‍රෆික්ස් කාඩ් එකක් ඉදිරියේදී ඉතාමත්මික්ම නිකුත්තුවීම සිද්ධ වේවිී මේ තාක්ෂෙන් ිෆිට් එකක් ලබාගට වශයනම් ඕගුල් අන්ට සිද් වෙනවා. මේ ඉන්ටෙල් ල් ජෙන්නටේන් පොස එකටම ඒවගේම මේ වට සපෝට් කරන Z90 මද බෝඩ්ඩක්ට යමුම එන්නට. ඒවගේ තවත් විශේෂී හැකිියාවක් ඕගුල්ලු කැමති නම් ඕවලොක් කරන්න. ඉස්සර වගේ විශේෂ ප්‍රාගූුණයක් විශේෂ අදදකීමකකට අශ්‍ය වෙන්න. බොහොමත්ම ලේසිය නෝගලට ටී කරගන්න ඔව කලෝ කරගන්න බ කලොක්් එක්කට බේස් කලොක් එක ගැෙනියන්න හැකිවක් ලැබලතියෙනවා ඉන්ටෙල් එක්්‍රීම් ට ටල ඒ 2.0 කියන තාක්ෂණය මේටල් ජනේෂන් එකත් එක්කම ඕගලට ලබාදීම සිද්ධ කර ය ඉන්ටල් සමාගම විසින්. ඒ කියන්නන්නේ ඉස්සර වගේ හැමදයක්ම ඉගෙන ඉදඕන නෑ. ඕගල්ලන්ට එක කලික කරපු ගම පට ොප්ටිමයිස කිය බට එක ක ලික්ර මක් ඕගොල්ලන්ට පෙන්න්නවා. බේස් කලොක් එක ඉනම් බස් කලෝක කොච්චරට ඔගලන් පහසුවෙන් අන්න පුළුවන්ද තිය ටම්ප්‍රේචකත්තෙක්. ඒ ඕගලට යස් නොදීල ඒ බූස් ලෝ එකක ෙටික් සදාගන්න පුළුවන් කිසිම ගැටලෝකින් තුරුව ඉතාමත්ම පහසුවෙන්.ඒ විතරක්ද. නෑ. ෆාස්ට කනෙක්ටවි. ේෂ මගොල දන්නන් අපි මේේද 90 මද බෝ් කියයන කතාකරදිත් මේ කතාවම කතා කලාා. Wi56E 6ගහ තාක්ෂණ එවගේම ගගබිට ඉදනෙ ඒවි තරක්ද නෑ තන්ඩ බෝල්ඩ් ෝ සමහර කියන මේකට USB 4.2 තාක්ෂණය කියලත්. 40ගි ප ේ ටන්ස්මිට් කිරීම හැකවතියන මේ තාක්ෂණයත් භාවිතා කිරීම හැකිකකෝ ගොලට තියවා. ඉන්ටෙල් ඇල්ඩලෙක් මයිකපොසෙස් වෙත යොමුමෙනවා නම් ඔගුලු දන්නවා මේ තන්ඩ බෝල්ඩ් කියන තාක්ෂණය මේ වෙද්දි. ල් මි සඳහ පමණක් නොවේ නමුත් ඩිස්පලේ අව්පුට සඳහත් වැනි මල්තිපපස්කාර්තාාවයන් සඳහත් භාවිතාව සිද් ව 40G තපරේක ගාබිට හතලිහ ඩ ට්‍රන්ස්මිශනය කනට ලබාගැනීම හැකිවක්තියන තුලින්. එත් එකම අපි මේ කතා හරන ඉන්ටෙල් ඇල්ලෙක් ව ජනන් මයික ප පමියේ. ඒටමයික කියයක් වල්ද පපල්ට නිකුත්තුවීම සිද්ධවෙලාලද. ඔවන් මේ සම්පූර්ණ පැමිලිකම මේ කලාස් එකම සම්පූර්ණ වීමේදී මයිකපසස් පනත් පමන නිකුත්වේ වියන කතාව ඉන්ඩල් සමාගම විසින් ලොබට නිාරණය කලා තියෙන. ඒගැන විද වූ මයිකපසස් මොඩල් පහක් පමණ නිකුත්තුවීම සිද්ධවේව ඉදිරි මාසකිහි පේදී. නමුේ වෙදදි ඕන් මයිකපසස් හයක් තමයි මූලිකම් වශයෙන් වල්දබල් නිකුත් කර තියෙන්නේ මෙසිියල්ලම K එකේ මයිකප්‍රස. ඉනොලදන්නම මේගේේ සිරිස එක ක ල කියන්න ගේමිංග රඩි ගැන් අන්්ලොක් කිරීමේ හැකියාව තියන ඔව කලෝ කිරීම හැකියාව තියෙන ඉතාමත්ම ගේමින්ග සඳහා උිත වෙන මයික ප්‍රස්ස සරිස් එක ඉටෙල් ලගේ. ඉතින් ඒර්තේ ඔවන් වෙල්නපල්ද නිකුත් කරලා තියවා ඉන්ටෙල් කෝ9, 12900 කේමයික ප්‍රස්සේක ඒවාගේ 12 KF මයික ප්‍රොස්සේක. ඒවගේ ඉන්ටෙල් කෝයි සෙල් නැර්තේ ොයි 12 කේමයික පොසක එවගේම කෝයි7 12700 KF ප්‍රසෙසය එක. එවාගේම කොයි 5 වැතේ ඉන්telෙල් කෝයි5 12 කේමයික ප්‍රසක එවාගේම 12 KF මයික ප්‍රොස්සේ එකක ඉති නොගොල්ල දන්නවා ඇැති මේ වෙන ොඩත් මේ කේ සහ කේ පතර වෙනස තමයි. කේ සහ කියේ පතරතින ෆීචිස් ඔක්කෝම වගේ එක සමානයි නමුත්. ඒඉන්ටගඩ ග්‍රෆිකල් පොසසින් යුනි් එකක් කියෙන හැඒයන්නේ අපි කියනවන් ඉන්ටගඩ ග්‍රික් යුනිට එකක් එකේ තියන හගුල්ලන් ඔන්බොඩ ්‍රික් ලබාගැීම හැකාවක් නැහැ නමුත් ඔගුල්ල කගේ පොස එකක් ගත්තොත් ඒ ඉන්ටග්‍රට ග්‍රිකල් පන් යුනිට් එකක් යනවා ඒ අන ගුලන් ඔන්බඩ ග්‍රික්ස් ලබ ගැනීම හැකිියාවත් තියෙනවා තින් මේ සුලුව වෙනස්කම හැරට කේ සහගේ අතර විශේෂ වෙනසක් නැති නිසා අපිකෝයින් පොදුව ගත්තවොත් ඒකට පොදුවන ැක්සිමම් ්‍රීක්න්සික වෙන්න. 5.2 ගහේ කෙනෙ ටර්බෝ කරලා 5.2 ගහ තරම් මැක්සිිමම් ස්පීට් දෙක්කට යන්න පුලුවන් ඒවාගේම එල්3 කෑ් එක 30මගB තියෙනවා ඒවාගේම කෝයිනන එකේදී ඔගුලන්ට කෝස් දාසයක් ලැබෙනවා පිකෝස් අටක් සහ ඊකෝස් අටක් ලෙස. එක ැන ත්‍රෙඩ්ස් කියද. පිකෝස්ටනම් ත්‍රඩ් දාසයයි ඊ කෝසටන ත්‍රෙඩ්ස් අටයි කෝස් දාසයයි ත්‍රඩ්ස් විසි හතරයි. අපි කොයි සෙවන් එක ගියොත් ඒ මැක්සිිමම් ෆ්‍රීක්වන්සික වෙන්නේ. 5. එ3 කෑස්් එක වෙනවා 25වB. ඒවගේ කෝස් දොලහක් ලැබෙනවා පකෝහටක් සහ Eකෝස් හතරක් ලෙස iPhone5කට යොත්තබිට ලැබෙන්න්නේ මැක්සිිමන් ්‍රිකන්සික අපට 4.9 ගහයන්න පුළුවන්. නමුත් එල්ත්‍ර කෑශක පොඩි අඩුවක්තියෙනටවB එවගේම ඕගලන්ට කෝස් ලැබෙන් නඇතික කඩුවෙන් පීකෝස් හයක් සහඊකෝස් හතරක් ලෙස එකතුව විදිට කෝස් දහයක්තම යෝගලන්ට ලැබෙන්නේ කෝ අයි5 එකේදී. ඒවාගේ මේ සම්පූර්ණ පොසර්ස් හයේදිම TDP එක නැත් නම් තර්මල් ඩිසයින් පව එක වෝ එකේ විසි පහකතියාගන්නට ඉන්ටල් සමාගට හැකිව ලැබල තියනම් ඉති නොකුල්ු කල්පනා කරනවත් ඇති ඒ කියන්නේ කෝ9නක්කරත් වට් එක විසි පහයි ෝයි5කත් වෝ එක විසි පහද. මේකටිකක් ප්‍රායක මදිනේ ඔවු මේ කතා කරන්න බේස් පවයක සම්බන්ධයෙන් හැබැයි මේකෝගොල් ඔප්ටිමයිස් කළොත් බස්ට් කළොත් ඒවාගේ අවස්ථාක මැක්සිමම් පවයක කෝයිනන් එක්ක නං වොඩ් දෙසි හත්ලි එකත් දක්වා යෑ මේ හැකිියාවත් තියෙනවා ඒවාගේම කෝයිෆ නං කියන්නේ වොට් එකේ පනහත් දක්වා පමණයි. ඉතිං ඔගුල්ලු මේ බෝඩ්ඩ් එකට මේ ප්‍රස්සයකට පව සප්ල යුනිට් එකක් කනෙක් කරද්බී මේ මැක්සිමම් පවය එක සම්බන්ධ නවධානයකම කරන්න. එතකොට දැනට ලෝක තියෙන හොඳම ප්‍රස්සයක වෙන්නේ මේ ඉන්ටෙල් ඇල්ඩ ලේක් 12900ගේේ ප්‍රොස්සකද. අපිදන්න මේ සම්මාන්ධෙන් අප එක් පැත්තක් තෝර ගත්තොත් ඉන්ටෙල්ද ඒMDද කියලා ඒ තරමක් අසීරු කාරයක් ඒවාගේක තරමක් නොකලියයුතු කාරයයක් කොහොම වුනත් ඔගුල දන්න පසුගේිය අෞරුදුකිහිපිය මුුල්ලේම ඉන්ටෙල් සමාගම තරගෙන් තරමක් පසු බසමින් තමයි හිටිය. ඒMD සමාගමට හැකිව ලැබුණ ඉතාවත්ම හොඳ රයිසනාමේරර්තයේ පොසිසස් වෙල්න පපල්ට නිකුත් කරන්නට. මවෙදත් මට ෙල් ජනේෂන එක තමයි ඉතාමත්ම අලුතෙන්ම නිකුත් වන ජෙනරේෂණන එක වගේ මේ ජෙනරේන් ලිප් එකක්ඒ කියන ඉදිරි පින්ම්මක්. ඉතින් මේ අලුත්කමේ නැවු බව යම් කි බෙනිෆිට් එකක් ලබාගන්නට මේ අවස්ථාවේදී ඉන්ටල් සමාගම සමත්වෙලා තියෙනවා. නමුත් මේකත් එක්ක රජු තරන්ගේට පිවිසෙන MDිේ තවමත් වන්න බල්ද නිකුත් වෙල නෑ ඉතින් ඒ එක නොදුර මාහසකීපේද නිකුත්වෙේ. ඒ නිකුත්නෑ අනතුරතමයි කියන්නට වෙන්නේ මේ එක් ම ජෙනරේෂන එකක් වයගත්තොත්. හෙත්් රඟගයක් කිය ලි ගන්නවා ඒ තරන්ගේ දී ඉන්ටෙල්ද ඒම්MDද වඩාත් හොඳටම කළේ එකන් හොඳටම කලේ කවද කියලාපිට හොයා ගන්නනම් ඒMD සමාගමත් අලුත්ම තාක්ෂණය නිකුත් වනකම් ඉන්නට වෙනවා හැබැයි මේ වෙද්දි මේ දැන්තියෙන තත්ත්ව යටර්තේ ලෝකේ බලගතුම චිත්තක වෙන්නේ ඉන්ටෙල් කෝ9ෆල් 900කේ මයිකෝප්‍රස්සක මේ ඇල්ඩලෙක් ජිනරේශන් එකේ. ඒ සම්න පොඩක් අබා කරම්. ඇති අපි මේ ලෝකේ බලගතුම කන්සිියම මයිකපොස්ස චිප් එකක සම්බඳය කතබා කලොත් මේ චිප්ප එකේ කෝස් දාසයක් කෙනවා ඒ යන පිකෝස් අටක් සහ ඒකෝස් අටක් විදිහට ඉති නෝගොල දන්න මේ වෙදදිත් මේක ත්‍රෙඩ්සේ කියන සිහතරයියන්නේ මැක්සිමම් ටවබෝ ෆ්‍රීක්වන්සි එක ඔවරෝල් ගත්තොත් ගිගා හර්ටස් පහයි දශම දෙකයි බින්දුවක් පමණ වෙන. හැබැයි අප පිකෝස්වල්ඩ වෙනම ගත්තොත් නැක්සිමම් මේක ටවබෝ යන්න පුළුවන් 5.1ගh වෙනක. පහයිදශම එකක් වෙනක. හැබැයි බේස් ක ලොක්් එක නම් වෙන්න ගගාහස් තුනයි දශම දෙක. ඊකෝස් ගත්තුොත්, බේස් ලොක එක ඊට තොඩාඩුයි දෙකයි දශම හතරයි. ඒවගේ මේක බෝට් කරන්න පුළුවනු තර පහවිදශම එකක් වෙනක් නෙවෙේ තුනයි දශම නවයක් වෙනකම් පමණයි. ඕවරෝල් ගත්තුවොත් මේ සම්ූර්ණ ප්‍රොසයකට බෝස්ට් කරන්න පුළුවන් පහහිදශම දෙකක් වෙනකන් ගිගහ. ඒවාගේ මේ පොස්සේක එල්3 කෑශක තියන ඉන්ටෙල් මර්ට් කෑේින් ඉන් ඉතාත්මත්‍රමාණවත් කෑශ් එකක් එවාගේ බේස් පවයක වන්න අප ෝගලන්ට කිවත්වගේ වොඩ් එකේ විසි පහයි හැබයිඒ රික්වායමන්් එක ඕගොල්ල ට්‍රී කරන විදිට වොඩ් දෙසේ හත්ලිස එකක් දක්වා පමණ ඉදිරියට යා හැකි වැඩිවිය හැකි. එවාගේ මැක්සිියෝම් මෙමරි සයිස් එකක් තියෙනවාහ8G. ඉති නොගොල දන්න වෙදදිත් ඔගුල්ල ඕනෑම මැනුෆෙක්චර කෙනනගේ Zක් 90 මද බෝඩ්ඩක් ගන්න මේ පොස්් එකක සිට කරන්න එතන් දිත් බලන්න. මක්සිම් කැපෑසි කියදඒ මද බෝඩ්ඩක පපෝට් කරන ඒ අන ගොලට හැකිව ලබෙන පොස්සේේ පත්තෙන් නම් එකය විසි අට ගිගා බයි් වෙනකක්, මැක්සිියම් මෙමරේක සීට් කර ගන්න රන්කර ගන්න හැබයි මද බෝඩ්ක සපෝට් එකක ඒකට අධ්‍ය වශ්‍යයි. ඒවාගේ ඩුවල් මෙමරි චැනල් මේකට සපෝට් කරනවා අවට of බොක් කිය ඩිෆල් පීටඩ් එක අපතු කිවත්ගේ DDR4ෝනම්. 3200 මහ DDR5 නම් 4,800 මගහ හැබැ මේක සීමමාවඩ අවශ්‍යවෙන්නනෑ ඉන්ටෙලෙක්පක්්‍රීම් මෙමරි පොෆයිල් 3.0 තාක්ෂණය සපෝට් කනාමසිප එක ඒවගේ මේ ක් න මද බෝත් සුත් ඉති නොගුලන්ගේ රැම්ි මිකර සපෝ්රන නම් කිසිම ප්‍රශ්නයක් නැතු තවත් ඉතාම විශාල මගහස් ගානක ලොක්ස් පී ෙක්කට රැම්මෙ කෝගලට ටවීක ගැනීම හැකිාවක් තියෙන. ඒවාගේ මේඒේ ප්‍රසෙස්සය එක ඉතින් පිියෝගොලන් කිවත්ගේම ඉටග්‍රට ග්‍රාිකල් පසින් නි් එකක් කෙන මෙතන් දිනම් එන්නේ ඉන්ටෙල් ග්‍රෆික් 777 කියන ඉන්ටග්‍රේට ජප එක අයිGප එක මේකත් අර පරණ ආාව අජපිය වගේ එච්චර් ප්‍රබල නැති Gප එකක් නෙවෙයි අප 7ගේ රෙසලියෂන්ය කෝකුලන් ළඟකර ගැනීම හැකිවතිනම් මේ ඉන්ටෙල් ඉන්ටගට ජපිය එක භාවිත කරමිු. ැ ොල්ල මින් ල්ඩ නම් ියස් කරන්න හැවි 3 මොඩලින් ගේ ස්කොල්ඩ භාවිතා කරනවා නම් ටන් ්‍රේන් ටන් වමට හැවි ස්කොල්ද භාවිතා කරනවානම් අපි ෝගල්න්ටර එක මන් කරන්න සැපරේ ්‍රෆික් කාඩ ක්කට යන්න කියලා ඒ මංගහිතන අපි හැමෝම් ප්‍රායකත් සිද්ධ කරන දෙයක්. නමුත් ඒ ග්‍රික් කාඩක වැඩකරන්න නැතු ගියත්. මත්නම් ගල්න්ට තවත් හොඳ ්‍රිස් කාඩල් ලබා ගනීමට යමකි මුදල් අඩ පාඩ්ක් දනොත් ඉන්ටගෙට ්‍රික් ස් කර ගැනීමේ තාමත් හොඳ හැකිවත් ේො කන තත් හොද පෝමක් ලබා ගැීමේ කම්පටල තමත් හොද ෝ බගීම හැකිව ප එක තුලිනුත්. ඒවාගේ පිියගලන්ට කිවත් වගේම ප 5. තාක්ෂණත් සහිතව පලන් විස්සක් වෙනක සපෝට් කිරීමේ හැකිවත් මේ මයික පස්සේක තියෙනවා ඒත් එක්කම සොකට් එක අපි කිවත් වගේම න්ටෙල් FFCG700 සොකට් එක උස ටිකක් වැඩී උසවෙන්නේ මලිමී හත්ලස් පහයි පලලවෙන්නන්නේ මම තිස් සතයිදශම් පහයි. ඉතින් කලින් වගේ සමච ත්‍රෂ්්‍රාකාර ප්‍රස්සයකක් නැවෙයි ටික දිගැටි රුජුකෝනාශ්‍රාකාර පොස්සයකක් ඉතින් පොඩි වෙනක් මේ ප්‍රස්සේකේ ඕගොල්ලන්ට මේ අස්ථයිදී දකින්නට ලැබෙනවා කෝමලත් මේ තමයි ලෝක තියන බලගතුම කැන්සිවම මයිකප්‍රසේක මේ රෙකෝඩ් කරන මුොහොද වෙන තා කල්. ඒ ම ඉන්ටල් තවත් තාක්ෂින වෙ කිහි පැයක් ටව ල් නර්ෂන එක ත එක් ගනට නිකුත්තු ීම දුණ අපි කිවත් වගේ ඉන්ටෙල් ්‍රෙඩ ෙට තාක්ෂන අලත්ම අලුත් තාක්ෂණ ඒවගේ turර්බබෝස්. හ්‍රඩන් ඒගේම අලුත්ම අලුත් තර්මල් මොන්ටරින්ෙන් තක්ෂණයක් එ වගේම අලුත් කරන ලදක්MP 3.0 ඒවගේක්tu ඇත්නම් ක්රීම් යුල. වගේ අලුත් තාක්ෂණින වෙ කි පෙකුත්. මේ පසයකත් එක්ම ඕගොල්ලන්ට අත්වඳීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මෙතරම් න්‍යතා සපිරුණු ඉන්ටෙල්ලගේ මේ අලුත්ම අලුත් ඇල්දලේක් මයික්‍රප්‍රස්සයේක මිල ගණන්වලින් නම් කොපමන වේද. ඉන්ටල් සමාගම විසින් තීරණය කර ඇති පරිදි මේ ලෝකයේ බලගතුම ව 900ගේේ මයිකප්‍රස්සයක මිලවෙන්නේ ඇමරිකාන් ඩොලර් පන්සිය අසු නවත් ේ අනු නැෑත් අතරමිට ඉතින අප රුපියල් වලට හැවොත් රුපියල් වලින් නම් එක ක්ෂ විසි දහක් ක්ෂ තිස්දධහක් කර අසන්නගයක් කොහොමුණත් ඉතින් මේක ශ්‍රී ලංකාවට ආනෑනය කරමින් බෙදා හැරීමේ දී මේ අතර මැදි ුත්ලාවත බාගැනීමට අ වශ්‍යයි ඒ වගේම මේ ප්‍රවාණය සඳහා රක්ෂණය සඳහා යම් කිසිමිල බුදල් වැෑවෙනවා ඉතින් ඒ සම්බන්ධෙන් අපි අනුගමාණය කරන්නේ එකක් ලක්ෂ පනස්දක් හෝ එකක් ලක්ෂ අසුද්ධක් අතර මලකට මේ මයික්‍රපස්සයක තීරණය වියහැකි බවයි. හොනමුත්ම විඩියෝ රකෝඩ් කන හොද වන තුරුත් ලංකාවඩි තවමත් මේ මයිකපස නන් මයික පපසෙස් මට ගැනීම හැකයා අපට දක්නට ලැබෙනේ නැහැ නමුත් බොහමත්ම එක්මනින් ශ්‍රී ලංකාවේ ඩ ලත් අපිලන්න ඉතාමත්මෙක්මින් අප්ඩේට වන ඇත්ෙක්ම තාත්ම එක්මනින් මේ මයිකපසස් ගැනීමට කටයුතු කරන්න ඒ අනුව. ඔබත් ඉතාමත්මික් මින් මයිකපසෙ ලබා ගැනීම හැකියාවක් ලැබේවේ. ඉතින ඒවාගේ මේ මයික්‍රෆස්ස සොල් සපෝට් කරන 90 මදබෝසුල මදබෝ්ක අපි කලින් කතාහ කලා කියෙලාප ඔබට කිව ඔබට නැරීම හැකිවතින එවගේ මී ලඟ වීඩියෝකෙන් බලාපොරොත්තුවන්න අලුත්ම අලත් ඇස. ඉතාමත්ම ප්‍රබල මද බෝ් පෙලකෝ නිකුත් කලා මේ මද බෝච් පෙල සම්බන්ධෙන් අප ොහොමත්මක්මනින් ඔබට වඩියෝගක්ගනීමට සූදානම් ඉදිනේ සිල්ල සමග සබන්ධ වන්නට සබස්්‍රරයිබ් කරගෙන යන්න අපේ චැනල්ලකට ඒවාගේ ඔගලන්ට ප්‍රශ්නයක් තිබෙනන ගොලන් පුලුවන් පහතින් කමෙන්ට් එකක් මාර්ගෙන දක්වන්න ඒවාගේම අපේ වීඩියෝ සොල්ට කැමතිනම් ගොලන් පුුවන්ම විිය ස් යි කරල ශා කරගෙනයන්න. ඉතින් තවත්දවසක ඔබේ ආලින්දටන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා ඔබට ජය.